මේ හරුම් ලක්ෂයකදී මෙදින මේ ඕනෑම හරුම් ලක්ෂයකදී මේක මේකට මේකට කියලා නෑ. ඕනෑම හරුම් ලක්ෂයකදී ඕනෑම හරුම් ලක්ෂයකදී ඕනෑම හරුම් ලක්ෂයකදී අනුක්‍රමනාගය සොයාගත් විට අනුක්‍රමනාගය ගණනය කළ විට අනුක්‍රමන අගය ගණනය කළ විට අනුක්‍රමන අගය ගණනය කළ විට එහි අගය බිංදුව වේ. එහි අගය බිංදුව වේ. එහි අගය බිංදුව වේ. ඔය ටික හයිලයිට් කරගන්න. ඔය ටික හයිලයිට් කරගන්න. ඕනෑම ශිල්පයකට අදාළ අනුක්‍රමණ හැරුම් ලක්ෂයක තියෙන ලක්ෂණය තමයි හැරුම් ලක්ෂයක තියෙන ලක්ෂණය තමයි ඒකේ අනුක්‍රමණය ගණන් කරොත් අනුක්‍රමණය උත්තරේ කියද බිංදුව වෙනවා. ඒ කියන්නේ හැරුම් ලක්ෂ්‍යවලදී m සමානයි බිංදුවයි. හැරුම් ලක්ෂ්‍යවලදී මොකද m සමානයි බිංදුවයි ගණන් කරගත්තොත්. ගණන් කරලා ගත්තොත් m සමානයි බිංදුවයි. ඒක නිසා හැරුම් ලක්ෂ්‍යවලදී අනුක්‍රමණය සමානයි බිංදුව වේ. හැරුම් ලක්ෂ්‍යවලදී අනුක්‍රමණය සමානයි බිංදුව වේ. මේක තියරි එක. මේක අපිට කියනවා මෙහෙම වෙනවමයි කියලා. ඒක අය හදා හදා ඔප්පු කර කර ඉන්න දෙයක් නැහැ. ඒක වෙනවම තමයි. හරි. එහෙනම් මේක හැරුම් ලක්ෂ්‍යවලදී අනුක්‍රමණය බිංදුවයි ගණන් කරලා බැලුවොත් මේ හැරුම් ඕනම හැරුම් ලක්ෂ්‍යයකදී අනුක්‍රමණය මොකද වෙන්නේ? ඒක බිංදුව වෙනවා. ඒක වෙනසක් නැහැ. ඒක බිංදුවමයි තමයි. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ඔයාට කියනවා ශ්‍රිතයක් දීලා ඒකේ හැරුම් ලක්ෂ හොයන්න කියලා. මොකක් හරි ක්‍රමයක් හොයාගන්න එපා. ඔයාට කියනවා ශ්‍රිතයක් දීලා ඒකේ හැරුම් ලක්ෂ හොයන්න කියලා කියනවා. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා දන්නවා මොකද්ද තියරි එකක් හැරුම් ලක්ෂවලදී අනුක්‍රමණය බිංදුව. එහෙනම් හැරුම් ලක්ෂවලදී අනුක්‍රමණය බිංදුව නම් අනුක්‍රමණ ශ්‍රිතය හොයාගත්තොත් කියන බීලාගෙන සිටින් අනුක්‍රමණ සිටේ හොයාගත්තොත් අපි එතන අනුක්‍රමණය හේවොත් උත්තරය කියලා වෙන්නේ බිංදුව. එහෙනම් මෙන්න මේ කියපු තියරි දෙක දෙපැත්තම එකතු කරලා සමාන කරගත්තොත් අපිට හැරුම් ලක්ෂ තියෙන තැන පොයින්ට් එක හොයාගන්න පුළුවන් වෙනවා. එහෙනම් අලුතෙන් කියන්න කියන්නේ අභ්‍යාසයක සිටයක් දී සිතයක්දී එහි හැරුම් ලක්ෂ සෙවීමට දී ඇති විට එහි හැරුම් ලක්ෂ සෙවීමට දී ඇති විට හැරුම් ලක්ෂ සෙවීමට දී ඇති විට අභ්‍යාසයක සිතයක් දී එහි හැරුම් ලක්ෂ සෙවීමට දී ඇති විට පිට පල්ලහැට ලියන්න එක දෙක තුනක තරු දදා ලියන්න හරි තරු දදා ලියන්න එක තුනක ලියන්න හරුම් ලක්ෂ සෙවීමට දී ඇති විට හරි හරුම් ලක්ෂ සෙවීමට දී ඇති විට කියන්න හරුම් ලක්ෂ සෙවීමට දී ඇති විට දී ඇති සිටේ පහළ වෙන එක කියලා දාලා දී ඇති සිටේ අනුක්‍රමණ සිටේ ලබා ගන්න දියසිතේ අනුක්‍රමණ සිතේ ලබා ගන්න. දියසිතේ අනුක්‍රමණ සිතේ ලබා ගන්න. හරි. දැන් මම ඔන්න ඔයාට කියනවා දීලා තියෙන සිතේ අනුක්‍රමණ සිතේ ලබා ගන්න කියලා. දැන් මට කියන්න කවුරු හරි ඕනම සිතයක් දුන්නාම ඒක අනුක්‍රමණ සිතේ ලබා ගන්න මොකද කරන්න ඕනේ? ඕනෑම සිතයක් දීලා අනුක්‍රමණ සිතේ ලබා ගන්න කියලා කියනවා නම් ඒක මොකද කරන්න ඕනේ? අද කියලා දුන්නා. ආ එක වතාවක් කවතාව සංජීව අවකලනය කරන්න ඕන කීවතාවක්ද? එක වතාවක් අවකලනය කරන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? වරහන ඇතුළේ ලියා ගන්න. හරි. දී ඇති සිටය එක් වතාවක් අවකලනය කිරීමෙන් මුල් සිටේ අනුක්‍රම සිටේ ලබා ගත හැකියි. අර එක කියලා දාලා ලිව්වනේ. එක කියලා දාලා ලිව්ව මොකද්ද? දී ඇති සිටේ අනුක්‍රම සිටේ ලබා ගන්න. ලබා ගන්න විදිහ ඕන වරහන ඇතුළේ ලියා ගන්න. කොහොමද ලියන්නේ? දී ඇති සිටේ එක් වතාවක් අවකලනය කිරීමෙන් මුල් සිතේ අනුක්‍රමණ සිතේ ලබා ගත හැකියි. අපි ඒක ඉස්සෙල්ලා කතා කරා. ආයෙ අමතක වෙයි කියලා අතනත් ලියනවා. කොහොමද ලියන්නේ? දී ඇති සිතය එක් වතාවක් අවකලනය කිරීමෙන් මුල් සිතේ අනුක්‍රමණ සිතේ ලබා ගත හැකියි. පළවෙනි වැඩේ. මොකද දීලා තියෙන සිතේ අනුක්‍රමණ සිතේ ලබා ගන්න. දෙවෙනි වැඩේ.
దేవుని వాడి, దేవుని కథ ఆవిడ, దేవుని కథ ఆవిడియా అన్న, దేవుని కథ ఆవిడియా, దేవుని దేవుని దిగజీవాలి అంత దేవుని తరువుదాలి అన్న. హరోం లక్ష్యం ఉంది, అరే అను మిమ్మల్ని అని అరే అనుక్రమణ స్థితే, అనుక్రమణ స్థితే, అనుక్రమణ స్థితే, అనుక్రమణ స్థితే కాదు అనుక్రమణ స్థితే, బిందువుడు సమానకరం, బిందువుడు సమానకరం. అరే మన ప్రశ్న ప్రశ్న కారణం అదే, అయి అనుక్రమణ స్థితే బిందువుడు సమానకరే, అయి అనుక్రమణ స్థితే బిందువుడు సమానకరే, అప్పటికైనా అనుక్రమణ స్థితే అయి బిందువుడు సమానకరే, ముఖర్ తీరే అయ్యి అనుక్రమణ స్థితి బిందువుడు సమానకరే. ఆడని ఇతన్న కులవండి బాయ్, హరుం లక్ష్యములది హరుం లక్ష్యములది అనుక్రమణే బిందు అని హింద అనుక్రమణ స్థితి బిందువుడు సమానకరం అన్న వరహన వెళ్ళి అండి మొక్కద్ద వరహన హరుం లక్ష్యములది అనుక్రమణే బిందు అనబవి, హరుం లక్ష్యములది అనుక్రమణే బిందు అనబవి, హరం లక్ష్యం స్వయాగని సలహా అనుక్రమణే బిందువుడు సమానకరం వరహన తొలియాన్ని హరం లక్ష్యది అనుక్రమణే బిందు అనడవి అనుక్రమణే స్వయాగని సలహా సారీ హరం లక్ష్యం స్వయాగని సలహా అనుక్రమణే బిందువుడు సమానకరం హరం లక్ష్యం స్వయాగని సలహా అనుక్రమణే బిందువుడు సమానకరం అని తేడి అది తెలియదు సూన సూనకి కావాలి తుమ్మని కదా ఒబ్బట ఒబ్బట సమీకరణ లభించింది అయితే ఒబ్బట సమీకరణ లభించింది అయితే ఏ సారాల హో ఏ సారాల హో ఓ దృఢ సారాల వెన్నే సారాల హో సమగామి హో వర్గజ వ్యహక సరళ హో సమగామి హో వర్గజ వ్యహక వరదజ వ్యహక ఎమ సమీకరణే విసదాన్ ఎమ సమీకరణే విసదాన్ సమీకరణ విసంది ఈ మధ్యన పాఠం బలలైందు సమీకరణ విసంది ఈ మధ్యన పాఠం బలలండేనో ఇతర సమీకరణ విసంది ఈ మధ్యన పాఠం బలమైండేనో మమ్మల్ని బుడ్డ ముఖ పరివేల శ్రద్ధాలు తిన్న సరే సమీకరణ పాఠం ఇదే మళ్ళీ బలమైన మూడు లేదా అక్కడ సమీకరణ సమీకరణ పాఠం సరే సమీకరణ సమీకరణ పాఠం ఓణిమై ఒక వర్షకాలం మనకి పాఠం ఓణిమై ఏదంటే అప్పుడు మీకు ఇప్పుడు బలాగాన్ని పంపించమైంది పోతా ఖరీదు బలాగానే అని అప్పుడు పూట పుల్వంలో పొడి బ్యాలెన్స్ గాగం పోతారు సరే చేస్తారు సరే సమీకరణ విషదీమైన పిలుతురు సమీకరణ విషదీమైన పిలుతురు సమీకరణ మొత్తం ఏ సిగ్నల్ ప్రశ్న అదే హరియాణ ఇక ఇక పేరు తెలియాలి సమీకరణ విసర్జన పిలుతురు పిలుతురు హరోం లాక్షల ఎక్స్ అండి హరోం లాక్షల ఎక్స్ అండి హరోం లాక్షల ఎక్స్ అండి గాన హదహటికి అండి హరోం లాక్షల ఎక్స్ అండి ఏవా ఏవా మూల్ స్థితేట ఆదేశకు మూల్ స్థితేట మొదటి అంటే మూల్ స్థితేట ఆదేశక్రిమే మూల్ స్థితేట పలవెడి స్థితేట పిన్న మొన్నటి మెదడు మెదడి హంబిచ్చే మూల్ స్థితేట ఆదేశక్రిమే మూల్ స్థితేట ఆదేశక్రిమే హరుం లక్ష్యవుల వై అది అంత బాగత హరుం లక్ష్యవుల వై అది అంత బాగత హరుం లక్ష్యవుల వై అది అంత బాగత వై అది అంత బాగత బాగా
ඔය කිව්වේ හැරුම් ලක්ෂ අඳුර ගැනීම පමණයි. ඊවර හැරුම් ලක්ෂ වල ස්වභාවය හැරුම් ලක්ෂ තියෙන නම්බරත් එක තමයි දෙන්නේ. පහලින් යන හැරුම් ලක්ෂ හඳුනාගත් පසු හැරුම් ලක්ෂ හඳුනාගත් පසු ඒ වාගේ ස්වභාවයෙන් කියන කර යුතුද? හරම් ලක්ෂ හඳුනාගත් පසු ඒ වාගේ ස්වභාවයෙන් තීරණය කර යුතුද? හරම් ලක්ෂ හඳුනාගත් පසු ඒ වාගේ ස්වභාවයෙන් තීරණය කර යුතුද? ස්වභාවය. ඒ කියන්නේ උපරිමද අවබද නැති වර්ගද කියලා තීරණය කරන්න ඕනේ. ස්වභාවයෙන් තීරණය කර යුතුද? ඒ සඳහා දී ඇති ස්ථිතියේ යන මුල් ස්ථිතියේ කියන දී ඇති ස්ථිතියේ දෙවන අවකලන සංගුණකය දෙවන ව්‍යුත්පන්නකය දෙවන අවකලන සංගුණකය දෙවන අවකලන සංගුණකය ලබා ගන්න දෙවන අවකලන සංගුණකය ලබා ගන්න දැන් ඔය තේරෙන්නේ නැතුව ලියා ගන්න අර ගාන හදනකොට අපි ඔකත් එක්ක සංසන්දනය කරනකොට හරියයි. දෙවන අවකල සංගුණකය ලබා ගන්න. දෙවන අවකල සංගුණකය ගන්න කියලා කියනවා. මතකයි දෙවන අවකල සංගුණක D2Y බෙදීම DX2. D2Y බෙදීම DX2. දෙවන අවකල සංගුණකය D2Y බෙදීම DX2. හරි. ලියන්න පහලින්. D2Y බෙදීම DX2 විශාලයි බිඳුව. D2Y බෙදීම DX2 විශාලයි බිඳුව. වැඩි බිඳුව නම් විශාලයි බිඳුව. විශාලයි බිඳුව නම් විශාලයි බිඳුව නම් විශාලයි බිඳුව නම් එය අවම හැරුම් ලක්ෂයේදී D2Y බෙදීම DX2 විශාලයි බිඳුව නම් එය අවම හැරුම් ලක්ෂයේදී එය D2Y බෙදීම DX2 කුඩයි බිඳුව නම් T2Y බෙදීම DX2 කුඩයි බිඳුව නම් එය උපරිම හැරුම් ලක්ෂයකි. උපරිම හැරුම් ලක්ෂයකි. D2Y බෙදීම DX2 කුඩයි බිඳුව නම් එය උපරිම හැරුම් ලක්ෂයකි. උපරිම හැරුම් ලක්ෂයකි. D2Y බෙදීම DX2 සමානයි බිඳුව නම් සමානයි බිඳුව නම් D2Y බෙදීම DX2 සමානයි බිඳුව නම් ඒ නතිවර්තී නම් සැඳල හරුම් ලක්ෂය නතිවර්තී නම් සැඳල හරුම් ලක්ෂය ඒ නතිවර්තී නම් සැඳල හරුම් ලක්ෂය අවම උපරිම සඳල සැඳල නාතිවර්ති ඔන්න ඔය විදිහට ප්‍රොසෙස් එක ඔය උඩ ඉඳන් දුන්නේ අර අර අනුක්‍රමණයේ බිඳුව අනුක්‍රමණ හැරුම් ලක්ෂණ වල අනුක්‍රමණයේ බිඳුව වේ කියන තැන දුන්න නෝට් එක අන්න එතන ඉඳලා මේ දක්වා දුන්නේ දාන හදන හැටි තමයි සම්පූර්ණයි දැන් ඔබ කියවගෙන ගියාට ඒ වට දෙන්නේ නැති වෙයි සමහරක් වෙලාවට ප්‍රශ්නයක් නැහැ අපි දාන හදන ගමන් ඕකේ තියෙන කතන්දරේ කියවගෙන යහදාගෙන එතකොට හරි හොඳට පැහැදිලි වෙයි ගැටලුවක් කරගන්න එපා හරි එහෙනම් අපි යම් බලන උදාහරණයක් පොඩි උදාහරණයක් අරගෙන අපි එතනින් පටන් ගමු හරි ටිකක් උදාහරණයක් ගමු උපරිමවම ගානකත් එක්ක ලබී ගන්න හදල ඉවත් යුතුේ අරකට
ഉദാഹരണ ഉദാഹരണ വൈ സമാണ് വൈ സമാണ് സെക്കായി എക്സല തൂങ്ങി പാല് সেটা এক্সেল টু মেল বালে রিনে দোলা হয় এক্সেল বারবে রিনে দোলা হয় এক্সেল বারবে দলে দাহা টাই দাহা টাই তাহলে এক তাহলে এক দেখা এক্সেল টু মেল বালে তিনি দোলা হয় এক ছিল বার গিয়ে তাহলে দাহা আটাই এক দানে এক দানে এক জানাসিতে এই জানাসিতে এই জানাসিতে এই জানাসিতে এই হ্যারুম লাগছে হাঁদুর আগে না হারুম লাগছে হাঁদুর আগে এ বাঘে সমাহবে তীর লেখার এবারে সমাহবে তীর লেখার রাস্তারে দাঁড়া থাকা রাস্তারে দাঁড়া থাকা না নির্মাণের কারণে তারে ভালো থাকা হানা কেউ মানে তার হ্যারুম লাগছে হাঁদুর আগে এবারে সবাহালে তীরে নেই তার তারে ভালো থাকা হানা কেউ মানে তার অন্য আনে দানা দিয়ে তিয়ে নেওয়া এক তিয়ে নেওয়া টার্নিং পয়েন্ট এখানে হ্যারুম লাগছে কে নেওয়া তিয়ে মানে হ্যারুম লাগছে ওয়া আন্দুর গাঙ্গ মানে এই আন্দুর গাঙ্গ হ্যারুম লাগছে সবাহালে উপরে মধ্যে আওয়াজ মধ্যে নাকি আর কি বুঝতে পারি না কারণ মানে কি কারণ মেনে ভালো থাকা হানা কামিন বলে ঠিক আছে লোকগুলো হিতলা গ্রান দিল এটা আরে কল্পনা হবে বা এমনি পা মায়ের দেখ কাইকার আমি দিন আরে মুলিম্মা অন্য দানা দিব অভ্যাস এক লাভা দিয়ে তুমি দেখলে দিন আমি এই কে দেখি মানে মুলিম দিয়েছি সেটাই অভ্যাস এক লাভা দিয়ে দেখলে ওয়ার মুখাতে গ্রান নোনি দিলে তাহলে আমি দিয়ে দিয়ে দিন এবার মাস দিয়ে নো কিভাবে দিয়ে গ্রান নোনি দিই কিভাবে দিয়ে দিন মানে সেটাই দিলে দিলে মেরে সেটাই দিলে কথা বলে দিলে হেরোম লাক্স হয়ে গেল দল ভাঙা লাগা ইসলাম গ্রান নোনি মেয়েকে হেরোম লাক্স হয়ে গান নোনি দিয়ে হবে হেরোম লাক্স হয়ে গেল তাহলে আমি দিয়ে মুখাতে পালেন দিয়ে ওই মুখাতে কারণে পালেন দিয়ে মুখাতে কারণে কেন হারুম লাগছে ওয়া গান না পালেন দিয়ে মুখাতে কারণে কেন পালেন এই তো টিয়ে বড় ওনে না মম্মি দিয়ে নো কোটা মাকে বলেন টিয়ে বড় আর ওই টিয়ে নো না টিয়ে বড় ওই কাটা পাড়ান করে কথা হবে মুখাতে পালেন দিয়ে মুখাতে কারণে দিন ওয়াটি দিয়ে দিতে মুখাতে কারণে দিয়ে দিতে মুখাতে ধোয়া গান না টিয়ে দিতে মুখাতে ধোয়া গান না বলেন আর টিয়ে নোটটা কি পালেন এর দা একটা দাঁড়া নিয়ে মুখাতে একবার অবকরণ একবার তাহলে অবকালনী করবো এই অবকালনী করেন ওলুড় দাগ মম্মি মানে ধারণা ওকে তিয়েনো দিয়ে মম্মি আয়া আয় আহান মেয়ে ওলুড় দাগ রান্না ওই একবার তাহলে কবি অবকালনী করেন একবার তাহলে অবকালনী করেন অনুক্রম না সিতে লাভ এখন দিয়ে আছে সিতে অনুক্রম সিতে হেমম গান করবে কেন তানি হেমম অনুক্রম সিতে গান একবার লিয়ে বলে সোলার বের মধ্যে বল দাই দিয়ে অনু আরে ডি ওয়াই বে ডি মা ডি সমানাই এম ஆமா நமக்கு அப்படி தீவிர வழியே தானி அனுக்கிரமணி மேகதமான அனுக்கிரமணி மித்தலி அப்படி அனுக்கிரமணி போயிருந்த எந்த சமானம் எம் சமானம் பார்த்து ஹயாய் எக்ஸ்ல வாரது விசி ஆதராய் எக்ஸ் டால டஹாட்டர் ஹயாய் எக்ஸ்ல வாரது பின்ன விசி ஆதராய் எக்ஸ் டால டஹாட்டர் বিন্দু এই বিন্দু এম সমান বিন্দু এম সমান বিন্দু নাম নাম এই ওন বরহান উদাহরণ হরম লক্ষ দি অনুক্রমণে বিন্দু হরম লক্ষ দি
अनुक्रमणीय बिंदु अगे हरम लक्ष्य वाले भी अनुक्रमण है बिंदु अगे मैं गाना तो इतना ही है हर मैं गाने के बाद दाग आता मैं जहाँ मैं दाम बोलने एम हरम लक्ष्य वाले अनुक्रमण है बिंदु अगे अरे ये ना मामा का बयान मित्र मेरा हाय आई एक्स वाला वर्ग रीना बिजली हाथा राई एक्स दान दाह आठ समान है बिंदु है ठीक है मैं बिंदु है मम्मी पे तो डाला समान और आप यहाँ पे तो डाल लीजिए समान है बिंदु है ठीक है मैं कह रहा हूँ अनुक्रमण एक एक समान का नारा भी बिंदु है टेन मार्ट है इधर का समीकरण है तुमने मार्क करा है इधर मार्क समीकरण है तेरी तो ठीक है सरल में लग रहा समझा में लग रहा वार्ता जो है लग रहा मेरे को सुनान नहीं है मेरे को सुनान दो देन तमाई प्रश्न दिए नहीं देन ओको मदाना हदाई प्रश्न दिए मेरे को सुनान कौन दिए ලෝකන තම ගැටලුව වැඩ එනිසා මේක විසඳන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා මම මෙතනින් මේ වැඩේ පොඩ්ඩක් නවත්තලා හරි මෙතනින් මේතන ගේට් වතර නවත්තලා මේ වගේ ශිතයක් ආපෘති විසඳන හැටි පොඩි විස්තර දීමක් කරලා යනවා මෙතන මම මෙතනින් පොඩ්ඩක් එළියට පනිනවා මම මෙතන මේ වැඩේ නවත්තලා තේරුම් ගන්න හැමෝම මොකද හේතුව මේ ගාන හදන්න මෙතන මේ සමීකරණ විසඳන්න ගන්න නැතුව මේ ගාන මෙදී පල්ලෙල හදලා වැඩක් නැහැ. ඒ නිසා මම පොඩ්ඩ මේ ගාන හදන එක නවත්තලා සමීකරණයක් කොහොමද විසඳන්නේ? ඒ කියන්නේ වර්ගය සමීකරණයේ ත්‍රිපද ප්‍රකාශන. ඒ කියන්නේ පද තුනකින් යුතු සමීකරණයක්. මේකක් විසඳන්නේ කොහොමද කියලා මම සරලව කියලා දෙන්න ඉස්සෙල්ලාම බලාගන්න මේ. තම කිහිපයක් තියෙනවා. හරි මම මෙතන ගාන නවත්තලා තියන්නේ. දැන් මේ ගානට අදාළ දෙයක් නෙමෙයි වෙනම දෙයක් කතා කරන්න හදන්නේ. සමීකරණයක් ගත්තාම සමීකරණේ හරි සමීකරණයේ පද තුනක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ax වල වර්ගය ධන bx ධන c සමානයි බිංදුව කියලා සමීකරණයක් තිබුණා. ඒ කියන්නේ මෙන්න මෙහි හැඩයේ සමීකරණ අපි කියනවා ත්‍රිපද ම කියන්නේ වර්ගයක සමීකරණ. වර්ගය මේ වගේ හැඩයක් තව දෙන්න පුළුවන් හැඩ ගොඩක් තියෙනවා. මොකද මේ හැඩයට ආවොත් විසඳන්නේ කොහොමද කියන එක තමයි මේ 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 හැඩය තමයි මේක තියෙන මේ හැඩය. මේ හැඩයට ආවොත් විසඳන හැඩ තමයි දැන් කියලා දෙන්නේ. අපි හිතමුකෝ හැඩ ගොඩක් තිබ්බොත් විසඳන හැඩ වෙනස් වෙනවා. තේරුණාද? හරි මුලින්ම කරන්න ඕනේ ඔයා අපි මේ ගානම ගමු මේ ගාන අරගෙන තියරි එක කියලා දෙන්නම්. හරි හොඳට බලාගන්න මේ ගානම අරගන්න තියරි එක කියලා දෙන්නම් මම පැහැදිලිව. මෙතන දින 6x වල වර්ගය ඍණ 24x ධන 18 සමාන බිංදුව. හරිද? ඔයා මේ වගේ වෙලාවක මුලින්ම බලන්න